ඒකදේශ 10කට විතර පස්සේ. ඉතින් අද අපි ඉන්නේ ලංකාවේ නෙවෙයි. ලංකාවට වැඩි ඩියක් යන නෙවෙයි. ඉතින් අද හැදුවේ අද අපි ඉන්නේ යේමන් වල. යේමන් වල හොඩේඩා කෝට් එකේ ඉන්නේ. හොඩේඩා වරයි. ඉතින් ගිය මාසේ නෙවෙයි ජුනි මාසේ. ජුනි 23 නැවට නැග්ගම නැවට නැගලා දැන් ඉන්නේ නැවේ. මාසෙකමාරක් විතර එනවා. ඉතින් වීඩියෝ එකක් කරගන්න පුළුවන්කමක් තිබෙන්නේ නැග්ග මාසෙකමාරේ මුල් ටිකෙදි දැයන 20 වුණා. අද තමයි ඉතින් පොඩ්ඩක් ෆ්‍රී වුණේ. ඉතින් අද මම හිතුවා වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ටිකක් ෆේමස් ස්පොට් එකකට. ඒකයි මම වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. ඉතින් අපි බලමු ස්පොට් එක. මේ විදිහට තමයි ඉතින් අපි පෝට් එක යේමන් වල හොඩේඩා පෝට් එක තියෙන්නේ. මේ පැත්තෙන් අපි කාගෝ අන්ලෝඩින් යනවා. ඉතින් හරියටම දවස් 11කට විතර කලින් ඊශ්‍රායල් වලින් ගැව්වා යේමන් වලට. ඉස්රායෙලින් ගෙව්වා යේමන් හොඩේඩා අපේ පෝට් එකට ගෙව්වා. ඊට පස්සේ හොඩේඩා වල එයාපෝට් එකට ගෙව්වා. තාම යාළගේ තව තියෙනවා ටෙලිස්කෝප් ටැංක් එකක් ටැංක් වගේ එකක් දෙන්න ගහලා තිබ්බා. ඉතින් ඔකට හේතුව කියන්නේ යේමන් වලින් මෙයාලා ඩ්‍රෝන් ඇටැක් එකක් කළා තියෙනවා ඉස්රායෙල් වලට. ඉතින් ඕක තමයි හේතුව කියලා කියන්නේ ඉස්රායෙල් වලින් යේමන් වලට ඇටැක් කරන්නේ. පිලන්නේ කතාව කියලා හරියට විස්තරේ. ඉතින් මෙයාලගේ මෙතන ගැන්ඩ්‍රි එකක් තියෙනවා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. මෙතන ගැන්ඩ්‍රි එකක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ගැන්ඩ්‍රි එකක් තියෙනවා, තව ටැංක් එකක් තියෙනවා, ටැංක් එකකට වැදලා තියෙනවා. ගැන්ඩ්‍රියට ගම පාරක් ටැංක් එකකට වැදලා තියෙනවා. ඉතින් ගැන්ඩ්‍රි දෙකක් තියෙනවා, ගැන්ඩ්‍රි දෙකකටම ගහලා. පෝට් එකේ ඉතින් එච්චරයි, ටැංක් එකේ ඉතින් 5 දෙනෙක් ඉඳලා 6 දෙනාම නැති වෙලාලු. ඉතින් කොහොම හරි අපි කලින් සේලින් එක ආවා ජිබූති නම් හොඩේඩවලට. හොඩේඩාව හොඩේඩ ඇවිල්ලා මං හිතන්නේ දවස් අපි හොඩේඩ කෝට්ටෙන් ගිහිල්ලා දවස් පහක් නෑ, දවස් පහක් වුණේ ට්‍රයල් වලින් හොඩේඩ වලට ගහනකොට. ඉතින් අපි ගැහුවේ අපි කලින් ෂිප් එක නැවැත්තුවේ මේ පැත්තේ. මෙන්න මෙතන ඔයාලට පේනවා අපේ නැවට ඉස්සරහින් තව නැවක් තියෙනවා. මෙන්න මෙතනින් එතන මේ පැත්තෙන් ඔයාලට තව ගැන්ඩ්‍රි එකක් පේනවා. මේ ගැන්ඩ්‍රිටත් ගහලා තියෙන පාරක්. ඉතින් ওই ගැන්ඩ්‍රි එක ගාව තමයි අපි කලින් නැවැත්තුවේ. ওই ගැන්ඩ්‍රි මේ පැත්තට ගහලා අපි කලින් නැවැත්තුවේ. ඉතින් උතර තමයි නවත්තලා තිබ්බේ. කොහොම හරි අපි ඉද්දි ගැහුවා නම් තවාලට අපේ නැවැත්ත දිලා දෙන්න පුළුවන්. මේ කොහොම හරි අපි අපේ ක්‍රේන් එකක් ගන්නවා කලින් පාර. අපි සාමාන්‍යයෙන් දවස් 5ක් 6ක් වගේ ඇති අන්ලෝඩින් ඉවර වෙනවා අපේ. අන්ලෝඩින් ඉවර වෙලා ලෝඩ් කරලා අපි නැවන් බර්ත් කරනවා දවස් 5ක් 6ක් වගේ යනකොට පොට් එකේ හොලිඩේ පොට් එකේ. ඉතින් කලින් පාර අපි දවස් 10කට විතර කිට්ටු වෙන්න හිටියා. මේ අපේ ට්‍රේන් එකක් ගෙල්ලා ට්‍රේන් එක රිපෙයාර් කරා. කොහොම හරි දවස් 10කට විතර කිට්ටු වෙන්න හිටියා හොලිඩේ වල. කොහොම හරි අපි නැව අපි ඊළඟට ගියා අපි සෞදි වල අපේ ජෙඩා පොට් එකට. අපි ජෙඩා පොට් එකට ගිහිල්ලා ඊට පස්සේ අපි ආව මසාව. ඒ කියන්නේ එරිත්‍රියා වල මසාව පොට් එකට. ඉතින් අපි මසාව පොට් එකට එද්දී මගේ තමයි මෙහෙට ගහලා තිබ්බේ ඉස්රායෙල් වලින්. ඉතින් ওই විදිහට තමයි කතාව. අපි බලමු දැන් පෝට් එකේ තත්ත්වය මොකද කියලා. වල මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ගැන්ඩ්‍රිය. මේ ගැන්ඩ්‍රිය ඉතින් විනාශ වෙලා තියෙන්නේ. මේ තුන ගැන්ඩ්‍රිය මේ පැත්තේ කෑල කැල්ලම් පහළට වැඩිලා. ඊට පස්සේ තාම මේ පැත්තෙන් තියෙන ටග් එකක්. මෙතන ඔයාලට පේනවා ඇති. මෙතන ටග් එක, ওই ටග් එකේ ඉන්දියන් 6 දෙනෙක් ඉඳලා ඉන්දියන් 6 දෙනාම නැති වෙලා කියලා තමයි කියන්නේ. දැන් අපිට මේ පැත්තෙන් පේනවා නැව. මේ නැව පෝට් එකට අපි ඇටැක් එකට පස්සේ දවසේ නැව ඇවිල්ලා තිබ්බ පෝට් එකට. ඉතින් ගෝමාරි නැව ආවට පස්සේ නැවේ ක්‍රූ එක බහැලා තිබ්බා. පහුවලා පෝට් එක ආපු දවසම ක්‍රූ එක බහැලා ගිහිල්ලා ඊයේ තමයි ඇවිල්ලා තිබ්බ ක්‍රූ එක. ඊයේ බංකරින් ඇවිල්ලා තිබ්බ. ඉතින් බංකරින් වලට ක්‍රූ එක ඇවිල්ලා තියෙන්නේ. මොකද ගහයි කියලා ආයි පාරක් ගහයි කියලා බයට. ඉතින් අපි හිතුවේ ආයි හොඩේට එන එකක් නැහැ කියලා. ගෝමාරි දැන් දවස් 10ක් විතර වෙනවා ඇටැක් එක වෙලා. කොහමරි ආයි හොඩේට වෙන්න සිද්ධ වුණා ඉතින්. මේ වගේ තමයි තත්ත්වය තියෙන. අපි බලමු අනිත් පැත්තේ ගැන්ඩ්‍රිය ලොකුවට වෙන්නේ. අපි බලමු මේ පැත්ත. මෙතනින් අපිට හොඳටම පේන ටග් එක බලා ගන්න පුළුවන්.
ගන්න පුළුවන් අපිට ගැන්රිය කෑලි ඉතින් මේ පැත්ත කෑල ඔක්කොම පහළටම ගඩම් වැටිලා පේනවා ගැන්රිය තත්ත්වය මොකද කියලා ඊට පස්සේ මෙතන තව තියෙන ලොරියක් එකටත් පහරක් පැදිලා තියෙනවා පොඩි බාරක් කොහෙන් හරි ආවියක් පැදිලා තියෙනවා ඉතින් මේ පැත්තෙන් අනිත් ගැන්රිය මෙතන ඉතින් මොකටත් පැදිලා තියෙනවා පැදිලා නෙවෙයි ගැන්රියට ගහලා ගැන්රි දෙකට ගහලා තියෙනවා මේ පැත්තේ ගැන්රියටයි මේ පැත්තේ ගැන්රියටයි ඉතින් ওই විදිහට තමයි තත්ත්වේ තියෙන්නේ මේ පැත්තේ අපේ කාගෝ අන්ලෝඩින් යනවා මුකුත්ම යස් කරන්න බෑ කියලා මෙයාලට යස් කරොත් ගහනවා කියලා තියෙන්නේ ඉතින් මෙයාලා යස් කළත් නෑ දැන් මෙයාලාගේ මං හිතන්නේ ඩ්‍රෝන් ඇටැක් එකට තමයි හේතුව තියෙන්නේ මේ මේක ගහන්න ඉස්රායෙල් වලින් ගහන්න හේතුව ඉතින් කොමාරි ගැන්ඩි දෙක හොඳට තිබ්බ අපි කලින් පාරේනකොට කලින් සැරින්න ගෙනකොට මේ ගැන්ඩි දෙක විනාශ වෙලා තියෙන්නේ කොමාරි අර ටග් එකේ ඉන්දියන් 6 දෙනෙක්ම නැති වෙලා තියෙනවා ඉතින් තව ගැන්ඩි වලට සෑහෙන පාඩුවක් කියලා තමයි මෙයාලා කියන්නේ ඉතින් තාම යතරතර පත් වෙලා නැහැ මුකුත් පැත්තකට කරන්ට් එකේම තාමත් නැහැ බෝට් එකේ දැන් අපේ රීපර් එහෙම බානවා රීපර් කන්ටේනර්ස් බානවා රීපර් කන්ටේනර්ස් ඔක්කොම ට්‍රක් වලින් ඇවිල්ලා ඉවලෙම තමයි පඩවගෙන යන්නේ වෙනදට අපි බාලා මේ තියනවා ඒ කියන්නේ බාලා අපි බෝට් එකේ ගහනවා දැන් මේ අද කෙලින්ම ට්‍රක් එකට ගිහලා ට්‍රක් එකටම තමයි ගහගෙන යන්නේ වැඩි වෙලා තියන්නේ ඒ නිසා අපි හිතන්නේ මං හිතන්නේ මේ පාර අපි ලෝඩි වල ටිකක් කල්ලේයි. ඉතින් ওই දරනා බෝට් එකේ දැත්තේ. තව ලොකු වැඩ කියන්න විස්තරයක් නැහැ. මේ පැත්තේ පේනවා මම ඔයාලට ආයි පෙන්නන්න ගැන්ඩ්‍රි එක. මේ ගැන්ඩ්‍රි එක පේනවා මේ විදියට. විනාශම වෙලා ගිහලා දිනවා ඉතින්. ඔය විදියට බලා ගන්න පුළුවන්. ගැන්ඩ්‍රි යටත් තත්ත්වය මොකද කියලා ඔයාලට පේනවා. තමයි අද වීඩියෝ එක ඉතින් විශේෂ දෙයක් කියන්න නැහැ මම පෝට් එකේ තත්ත වෙනන නැහැ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ ඉතින් මේ පැත්තේ පේනවා තව මෙතනම මැද්ද පේනවා මොකක් හරි ඇටැක් එකේම මොකක් හරි වැඩි කියලාද කියලා දන්නේ නැහැ හරියට මෙතන මැද තියෙනවා බාජ් එකක් මේ පැත්තේ හිර වෙලා තියෙනවා ගිහිල්ලා වැත්තෙන් නැව් අතර පාක් ගහලා තියෙනවා ඉතින් ඕකයි පෝට් එකේ තත්ත්වය ඉතින් මම ඉස්සරහට නැවේ එන්ජින් එකේ ඊට පස්සේ මැෂිනරිස් ගැන නැවේ කැබින් ඔයගේ වීඩියෝස් ටික කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මේක නැවේ ෆස්ට් බ්ලොග් එක ඉතින් YouTube channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න අපේ Facebook page එක like කරලා දාන්න Instagram follow කරන්න TikTok ඉන්නවා TikTok follow කරන්න ඉතින් ඩැව් ගැන දැනගන්න ආස කට්ටිය වගේම travel ඉතින් ලංකාවට ගියාම පස්සේ travel තමයි ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඉතින් subscribe කරන්න like කරන්න comment එකක් දාන්න එහෙනම් ඉතින් අදට video එක නවත් කරනවා අපි තව නැවේ ලොග් එකකින් හම්බෙමු